සුබ දවසක් සියලු දෙනාටම ආර්ථික විද්‍යාවේ 7 වෙනි පාඩමේ 6 වෙනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන්නේ අපි මේකෙන් අධ්‍යයනය කරන්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය පිළිබඳව මූල්‍ය පද්ධතිය මොකද්ද මේ මූල්‍ය පද්ධතිය කියන්නේ මූල්‍ය පද්ධතිය කියලා කියන්නේ දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් කුටුම්බයන් ඒ වගේම ව්‍යාපාරික අංශයේ රජය කියන අංශයන් ගනු ලබන මූල්‍ය තීරණ සම්බන්ධව අදාළ කටයුතු ක්‍රියාත්මක කරන මූල්‍ය ආයතන මූල්‍ය යටිතල පහසුකම් මූල්‍ය වෙළඳපොළවල් වලින් සමන්විත පද්ධතිය අපි කියනවා මූල්‍ය පද්ධතියක් කියලා බලන්න මූල්‍ය පද්ධතිය anu දේශීය හා විදේශීය කුටුම්බ ව්‍යාපාරික ආයතන රජය යන ප්‍රධාන ආර්ථික ඒකකයන්ගේ මූල්‍ය තීරණයන් ක්‍රියාත්මක කරන වෙළඳපොළවල් මූල්‍ය ආයතන මූල්‍ය උපකරණ සහ මූල්‍ය යටිතල පහසුකම් යනාදියන්ගේ එකතුව අපි කියනවා මූල්‍ය පද්ධතිය කියලා. මේ මූල්‍ය පද්ධතියේ දකින්න පුළුවන් සංරචක තියෙනවා. මේවා හොඳට පාඩම් කරලා තියාගන්න. පළවෙනි එක මූල්‍ය ආයතන. ওই මූල්‍ය ආයතන කියලා කියන්නේ සාමාන්‍යයෙන් බැංකු, මුදල් සමාගම්, කල්බදු සමාගම්, ප්‍රාථමික අලවිකරුවන්, මුදල් තරව්කරුවන්, රක්ෂණ සමාගම්, ඒකක බාර අන්න ඒ වගේ ආයතනයන් අපි මූල්‍ය ආයතන ලෙස හඳුන්වනවා ඊට පස්සේ මූල්‍ය වෙළඳපළ ඔය මූල්‍ය වෙළඳපළ කියලා කියන්නේ කෙටි කාලීන වෙන්න පුළුවන් දිගු කාලීන වෙන්න පුළුවන් අරමුදල් අවශ්‍යතාවයන් සඳහා ගොඩනැගී ඇති වෙළඳපළ අපිට මූල්‍ය වෙළඳපළ කියලා සරලව දක්වන්න පුළුවන් ඊට පස්සේ මූල්‍ය උපකරණ කියන්නේ මූල්‍ය පද්ධතියේ තියෙන ප්‍රධානතම සාධකයක් මූල්‍ය උපකරණ වලින් මූල උපකරණ මොනවාද කියලා කිව්වොත් තැම්පතු ණය සමාගම් කොටස් වශයෙන් දක්වන්න පුළුවන්. එතකොට මූල්‍ය පද්ධතිය තුළ සිදුවන මූල්‍ය අතරමැදිකරණය. මූල්‍ය අතරමැදිකරණය කියන්නේ අරමුදල් අතිරික්ත ඒකක වලින් අරමුදල් අරගෙන ඒවා හිඟ ඒකකයන්ට ලබා දීම සිදු කරනවා. එතකොට මේ ක්‍රියාදාමයේ සඳහා වැදගත් දායකත්වයක් මේ මූල්‍ය උපකරණ වලින් ලැබෙනවා. අරමුදල් අතිරික්ත ඒකක වලින් තැන්පතු වශයෙන් අපි අරමුදල් ලබා ගන්නවා. හිඟ ඒකකයන්ට ඒවා ලබා දෙන්නේ ණය වශයෙන්. එතකොට තැන්පතු, ණය, ඒ වගේම සමාගම් කොටස් වගේ දේවල් මූල්‍ය උපකරණ ලෙස අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ මූල්‍ය යටිතල පහසුකම්. ওই මූල්‍ය යටිතල පහසුකම් කියලා කියන්නේ චෙක්පත් නිෂ්කාශන පද්ධති, අරමුදල් පැවරුම් පද්ධති, නිර්ලේඛන සුරකුම්පත් පියවීම් පද්ධති, ණය වෙළඳාම් පද්ධති තත්කාලීන දල පියවීම් පද්ධති වගේ දේවල් අපිට මූල්‍ය අටතල පහසුකම් විදිහට දක්වන්න පුළුවන්. ඊපස්සේ මූල්‍ය අධීක්ෂණ මූල්‍ය ආයතන අධීක්ෂණ අධීක්ෂණය කරන නියාමන ආයතන. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව, සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අන්න ඒ වගේ ආයතන අපිට ඔය මූල්‍ය අධීක්ෂණ හා නියාමන ආයතන විදිහට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා මූල්‍ය ආයතන ප්‍රධානතම සංරචකයක් මූල්‍ය ආයතන මේ මූල්‍ය ආයතන කියලා කියන්නේ විවිධ මූල්‍ය උපකරණ ආශ්‍රිත ගනුදෙනු වල ඉදී සිටින විවිධ මූල්‍ය සේවාවන් සපයනු ලබන ආයතනය ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන විහුවේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් සමන්විත වෙනවා මේක විභාගෙදී අහනවා ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන වර්ගකරණ ප්‍රධාන කොටස් හතර මොනවාද කියලා ඒක නිසා හොඳට මේ හතර පාඩම් කරගන්න පළවෙනි එක ශ්‍රී ලංකා මහ බැංකුව අතරමැදි මූල්‍ය ආයතන මූල්‍ය සේවා සපයන ආයතන ඒ වගේම මූල්‍ය අධීක්ෂණ හා නියාමන ආයතන වශයෙන් අපිට මූල්‍ය ආයතන වර්ග කරන්න පුළුවන් මුලින්ම ගන්නවා අතරමැදි මූල්‍ය ආයතන අපි ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව ඉදිරියේදී අධ්‍යයනය කරන හින්දා ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව අධ්‍යයනය කරන්නේ නැහැ. ඒක වෙනම අපි අධ්‍යයනය කරනවා. අපි ගන්නවා මේ දෙවණියට තියෙන්නේ මූල්‍ය අතරමැදි ආයතන. මේ මූල්‍ය අතරමැදි ආයතන වලින් වෙන්නේ අරමුදල් අතිරික්ත ඒකක වලින් අරමුදල් ගන්නවා තැන්පතු වශයෙන්. අරගෙන ඒවා හිඟ ඒකකයන්ට ලබා දෙනවා ණය වශයෙන්. අන්න ඒ ක්‍රියාදාමයේ සිදු කරන ආයතන අපි කියනවා මූල්‍ය අතරමැදි ආයතන කියලා. බලන්න අතිරික්ත අරමුදල් ඇති ඒකක වලින් ඉතුරුම් ඒක රාශී කර ගැනීමත් අරමුදල් හිඟ ඒකක වලට ඉතුරුම් ලබා දීම තුලින් ලාභ උපයා ගැනීමත් සිදු කරන
ආයතන අපි කියනවා මූල්‍ය අතරමැදි ආයතන කියලා. ශ්‍රී ලංකාවේ ඇති එවැනි අතරමැදි මූල්‍ය ආයතන. එතකොට විභාගෙදී අහන්න පුළුවන් ශ්‍රී ලංකාවේ තියෙන අතරමැදි මූල්‍ය ආයතන මොනවාද කියලා. පළවෙනි එක තැන්පතු බාර ගැනීම සහ එමගින් බැංකු කටයුතු සිද්ධ කිරීමට අවසර ලබා ඇති ආයතන. අර්ථසාධක හා විශ්‍රාම අරමුදල්, රක්ෂණ සමාගම්, ආයෝජන සමාගම්, ඒකක බාර, කල්බදු සමාගම් වගේ දේවල් අපිට අතරමැදි මූල්‍ය ආයතන වශයෙන් දක්වන්න පුළුවන්. එතකොට මේ කොටස් ඔය 1 2 3 4 5 6 කියන කොටස් ටික හොඳට පාඩම් කරලා තියාගන්න විභාගෙදී අහන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා ඒකේ පළවෙනි එක තැන්පතු බාර ගැනීම සහ එමගින් බැංකු කටයුතු කිරීමට අවසර ලබා ඇති ආයතන. මොනවද බලන්න? තැන්පතු බාර ගැනීමට හා එමගින් බැංකු කටයුතු සිදු කිරීමට අවසර ලබා ඇති මූල්‍ය ආයතන. වල ප්‍රධාන කාර්යයන් අපිට පහත දක්වන්න පුළුවන්. විවිධ තැන්පතු වර්ග මහජනතාවගෙන් මහජනතාවට හඳුන්වා දීලා ඔවුන්ගෙන් අතිරික්ත අරමුදල් රැස් කිරීම සිදු කරනවා. අපි දන්නවා රූපවාහිනියේ නරඹනකොට වාණිජ බැංකුව විවිධ වූ වෙළඳ දැන්වීම් පල කරනවා ඔවුන්ගේ බැංකුවේ තැන්පත් කරන්න මෙච්චර පොලියක් ලැබෙනවා කියලා. එතකොට මේ විදිහට විවිධ තැන්පතු වර්ග මහජනයාට හඳුන්වලා දීලා ඔවුන්ගේ අතිරික්ත අරමුදල් බැංකුව වෙත ඇදලා ගන්න කටයුතු කරනවා. එසේ රැස් කරගත් මුදල් ණය හා ආයෝජන වශයෙන් නැවත ඒගොල්ල මහජනයාටම ලබා දීම සිදු කරනවා. තැන්පතු බාර ගැනීම හා එමගින් බැංකු කටයුතු සිදු කිරීමට අවසර ලබා ඇති මූල්‍ය ආයතන කිහිපයක්. එතකොට මේ ආයතනත් පාඩම් කරලා තියාගන්න. තැන්පතු බාර ගැනීමට හා එමගින් බැංකු කටයුතු කිරීමට අවසර ලබලා තියෙන ආයතන. බලපත්‍රලාභී වාණිජ බැංකු. බලපත්‍රලාභී වාණිජ බැංකු කියන්නේ අපි දන්නවා චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉල්ලුම් තැන්පතු වගේම ඉතිරි කිරීමේ තැන්පතුත් පවත්වාගෙන යන්න පුළුවන් මේ බලපත්‍රලාභී වාණිජ බැංකු වලට. බලපත්‍රලාභී විශේෂිත බැංකු මේගොල්ලන්ට ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යන්න බෑ. ඉතිරි කිරීමේ තැන්පතු විතරයි පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ චෙක්පත් මගින් සිදුවන ගනුදෙනු මේගොල්ලන්ට කරන්න බෑ බලපත්‍රලාභී විශේෂිත බැංකු වලට. ලියාපදිංචි මූල්‍ය සමාගම්, සමූපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම් මහා ණයදෙන සමිති අපි කියනවා සමස කියලා, වෙනත් ණයදෙන සමූපකාර සමිති. ඔය විදිහට අපිට දක්වන්න පුළුවන් තැන්පතු බාර ගැනීම සහ එමගින් බැංකු කටයුතු කිරීමට අවසර ලබා ඇති ආයතන මේ ආකාරයට දක්වන්න පුළුවන්. මේවා පාඩම් කරලා තියාගන්න විභාගෙදී වැදගත් වෙයි. ඊට පස්සේ අපි එනවා මූල්‍ය සේවා සපයන ආයතන. මොනවද බලන්න? මහජනතාව සහ ව්‍යාපාර ආයතන වලට මූල්‍ය වෙළඳපොලේ සිදුවන ගනුදෙනු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය සේවා සැපීමට විශේෂයෙන් සංවිධානයේ වූ මූල්‍ය ආයතන මූල්‍ය සේවා සපයන ආයතන වශයෙන් අපි හඳුන්වනවා. එවැනි මූල්‍ය සේවා සපයන ආයතන මොනවද බලන්න? වණික් බැංකු, අරමුදල් කළමනාකරණ ආයතන, මූල්‍ය තරවකාර ආයතන, ආණ්ඩුවේ සුරකම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළඳු. එතකොට විභාගෙදී අහන්න පුළුවන් මූල්‍ය සේවා සපයන ආයතන මොනවද කියලා. එතකොට මේ කොටස් හතර පාඩම් කරලා තියාගන්න. ඊට පස්සේ අපි එනවා මූල්‍ය අධීක්ෂණ හා නියාමන ආයතන වලට. එතකොට අපි දන්නවා මූල්‍ය පද්ධතියේ සිදුවන කටයුතු නිරීක්ෂණය කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග නීති නීති සම්පාදනය කරනවා. මොන හරි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් ඒ වලට පිළියම් හොයන්න මේගොල්ලෝ කටයුතු කරනවා. බලන්න මූල්‍ය අධීක්ෂණ හා නියාමන ආයතන යනුවෙන් හඳුන්වන්නේ මූල්‍ය පද්ධතිය ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීම සඳහා අනපනත් හා රෙගුලාසි කටයුතු ඉටු කිරීමට රජය විසින් ස්ථාපිත කර ඇති ආයතනය. අපි කියනවා මූල්‍ය අධීක්ෂණ නියාමන ආයතන කියලා. ශ්‍රී ලංකා මහ බැංකුව, සුරකම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකාවේ ඇති මූල්‍ය අධීක්ෂණ නියාමන ආයතන වශයෙන් හඳුන්වන්න පුළුවන්. එතකොට විභාගෙදී යහුවොත් මූල්‍ය අධීක්ෂණ හා නියාමන ආයතන මොනවද දක්වන්න කියලා. ශ්‍රී ලංකා මහ බැංකුව, සුරකම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය අපිට මූල්‍ය අධීක්ෂණ හා නියාමන ආයතන වශයෙන් දක්වන්න පුළුවන්. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ මූල්‍ය ආයතන පහත සඳහන් පරිදි වර්ග කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවට අනුව බලන්න. මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු,
තැන්පතු බාර ගන්නා අනිකුත් මූල්‍ය ආයතන බලපත්‍රලාභී මුදල් සමාගම් සමූපකාර හා ණය ගනුදෙනු සමූපකාර සමිති විශේෂිත මූල්‍ය ආයතන වර්ග කරනවා මහ බැංකු වාර්තාවේ බලන්න විශේෂිත කල්බදු මූල්‍ය කරන සමාගම් ප්‍රාථමික අලෙවිකරුවන් කොටස් තරවුකරුවන් ඒකක බාර කළමනාකරණ සමාගම් කියලා කියනවා වෙළඳපොළ අතරමැදියන් ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් ඒ වගේම ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන මහ බැංකු වාර්තාවට අනුව පල්ලෙහා පරිදි වර්ග කරනවා රක්ෂණ සමාගම් සේවකාර්ථ සාධක අරමුදල සේවක බාරකාර අරමුදල අනුමත විශ්‍රාම හා අර්ථ සාධක අරමුදල රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල මේ විදිහට ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව මූල්‍ය ආයතන වර්ග කරලා දක්වනවා ඊට පස්සේ අපි එනවා මූල්‍ය වෙළඳපොළ මේ මූල්‍ය වෙළඳපොළ කියලා කියන්නේ කෙටි කාලීන දිගු කාලීන අරමුදල් සම්පාදනය කරගන්න තැන්පතු ණය යනාදී මූල්‍ය උපකරණ මිලට ගැනීම විකිණීම සිදු කරන වෙළඳපොළ අපි කියනවා මූල්‍ය වෙළඳපොළ කියලා එතකොට මේ මූල්‍ය වෙළඳපොළේ ප්‍රධාන වෙළඳපොළවල් දෙකක් දකින්න පුළුවන් කෙටි කාලීන අරමුදල් අවශ්‍යතා සඳහා මුදල් වෙළඳපොළ හැදිලා තියෙනවා දිගු කාලීන අරමුදල් අවශ්‍යතා සඳහා ප්‍රාග්ධන වෙළඳපොළ හැදිලා තියෙනවා අපි බලමු කෙටි කාලීන හා දිගු කාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මූල්‍ය උපකරණ මිලට ගැනීම හා විකිණීම සිදුවන සමස්ත වෙළඳපොළ මූල්‍ය වෙළඳපොළ කියලා කියනවා මූල්‍ය වෙළඳපොළේ ප්‍රධාන අංශ දෙකක් තියෙනවා එකක් මුදල් වෙළඳපොළ අනිත් එක ප්‍රාග්ධන වෙළඳපොළ අපි මුලින්ම එනවා මුදල් වෙළඳපොළට මං කියවා මුදල් වෙළඳපොළ කියලා කියන්නේ වසරකට වඩා අඩු කාලයකින් ඒ කියන්නේ කෙටි කාලයකින් පරිණත වන භාණ්ඩාගාර බිල්පත් වාණිජ පත්‍රිකා හා තැන්පතු සහතික පත්වැනි පොලි උපයන කෙටි කාලීන වත්කම් වෙළඳාම් සිදුවන වෙළඳපොළ මුදල් වෙළඳපොළ කියලා කියනවා. එතකොට ඔය භාණ්ඩාගාර බිල්පත් වාණිජ පත්‍රිකා තැන්පතු සහතික වගේ දේවල් කෙටි කාලීනව තමයි ඔය භාණ්ඩාගාර බිල්පත් වාණිජ පත්‍රිකා තැන්පතු සහතික වගේ දේවල් තියෙන්නේ. එතකොට ඒ වලින් පොලි උපයනවා. ඒ සම්බන්ධව ගනුදෙනු සිදුවන වෙළඳපොළ අපි කියනවා මුදල් වෙළඳපොළ කියලා. මුදල් වෙළඳපොළේ තියෙන උප වෙළඳපොළවල් මොනවද බලන්න. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. මේකේ වචනාර්ථය තමයි අන්තර් බැංකු කියන්නේ බැංකු බැංකු අතර. ඒක්ෂණ ණය කියලා කියන්නේ ඉක්මනින් ක්ෂණිකව ණය ගන්න පුළුවන් බැංකු වලට අරමුදල් ගියක් ආවට පස්සේ තව බැංකුවකින් ඉක්මනින් අරමුදල් ලබා ගන්න පුළුවන් දින 1යි 7ක් ඇතුළත පියවීමේ පොරොන්දුව පිට. අන්න ඒ සඳහා ක්‍රියාත්මක වෙළඳපොළ අපි කියනවා අන්තර් බැංකු ඒක්ෂණ ණය අරමුදල් වෙළඳපොළ කියලා. බලන්න. අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ යනු වාණිජ බැංකු තම දෛනික ද්‍රවශීලතාවේ පවතින අසමතුලිතතා සමනය කර ගන්නා වෙළඳපොළකි. ද්‍රවශීලතා හිඟයට මූණ පා සිටින වාණිජ බැංකු ද්‍රවශීලතා අතිරික්ත ඇති බැංකු වලින් ඉතා කෙටි කාලයකට අරමුදල් ණයට ගැනීම මෙහිදී සිදු වෙනකොට මොනවා හරි වාණිජ බැංකුවකට ඌණ ද්‍රවශීලතාවයක් ඒ කියන්නේ අරමුදල් වල හිඟයක් දැනුනොත් තව බැංකුවකින් ඉක්මනට ලබා ගන්න පුළුවන් මේ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළට සම්බන්ධ වෙලා ඊට පස්සේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ බලන්න භාණ්ඩාගාර බිල්පත් යනුවෙන් හැඳින්වන්නේ රජයේ වර්ෂයකට හෝ ඊට අඩු කාලයකට හෝ ණය ලබා ගැනීම සඳහා භාවිතා කරන මූල්‍ය උපකරණයකි මෙම භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ ප්‍රාථමික වෙළඳපොළ ද්විතීක වෙළඳපොළ යනුවෙන් කොටස් දෙකකින් දක්වන්න පුළුවන් එතකොට භාණ්ඩාගාර බිල්පතක් මුලින්ම අලවි වෙනවා නම් ඒක ප්‍රාථමික වෙළඳපොළ අලවි වෙච්ච භාණ්ඩාගාර බිල්පතක් නැවත අලවි වෙනවා නම් ඒක ද්විතීක වෙළඳපොළ කියලා අපි හඳුන්වනවා ඊපස්සේ මුදල් වෙළඳපොළේ තුන්වෙනි උප වෙළඳපොළ වාණිජ පත්‍රිකා වෙළඳපොළ ව්‍යාපාරික ආයතන කෙටි කාලීන අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා භාවිතා කරන මූල්‍ය උපකරණ වාණිජ පත්‍රිකා කියලා කියනවා විශ්වාසයේ මත පදනම් වන නිසා මේවා භාවිතා කිරීමේදී සරුකුම්පත් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ ආකාරයට විශ්වාසයේ මත කටයුතු සිදු වෙනවා. ඒ වෙළඳපොළ අපි කියනවා වාණිජ පත්‍රිකා වෙළඳපොළ කියලා. ඊපස්සේ අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ. එතකොට විදේශ විනිමයන් පිටරට සල්ලි එහෙට මෙහෙට බැංකු අතර උවමාරු වන වෙළඳපොළ අපි කියනවා අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ කියලා.
විදේශ විනිමය මිලදී ගැනීම හා විකිණීම ආශ්‍රිත වෙළඳපොළ අන්තර්බැංකු විදේශ විනිමය වෙළඳපොළ යනුවෙන් හැඳින්වේ. පවත්නා මිලට මෙන්ම අනාගතයේදී එකඟ වූ මිලකට විදේශ විනිමය මිලදී ගැනීම හා විකිණීම මේදී සිදු වෙනවා. ප්‍රාග්ධන වෙළඳපොළ අපි මුදල් වෙළඳපොළ කතා කරා, ඒකේ උප වෙළඳපොළ වල කතා කරා. දැන් අපි එනවා ප්‍රාග්ධන වෙළඳපොළට. මේ ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ දිගු කාලීන අරමුදල්. බලන්න වර්ෂයකට වඩා වැඩි කාලයක් පරිණත වන මූල්‍ය උපකරණ හා සමාගම් වල කොටස් යනාදී හුවමාරු වන වෙළඳපොළ අපි කියනවා ප්‍රාග්ධන වෙළඳපොළ කියලා. ප්‍රාග්ධන වෙළඳපොළේ දකින්න පුළුවන් උප වෙළඳපොළවල් තියෙනවා. මොනවද බලන්න? භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ. භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ කියලා කියන්නේ මධ්‍යම හා දිගු කාලීන පදනමින් රජයේ ණය ලබා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධාන මූල්‍ය උපකරණ. භාණ්ඩාගාර බැඳුම් කර කියලා කියනවා. මේවා හුවමාරු වන වෙළඳපොළ. ප්‍රාථමික වෙළඳපොළ, ද්විතීයික වෙළඳපොළ වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපි අර කලින් කතා කරා භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියලා. එතකොට එතන වර්ෂයකට වඩා අඩු කාලයකට තමයි භාණ්ඩාගාර බිල්පත් තියෙන්නේ. හැබැයි භාණ්ඩාගාර බැඳුම් කරගත්තොත් මධ්‍යම හා දිගු කාලීන පදනමින් තමයි භාණ්ඩාගාර බැඳුම් කර අලෙවි වෙන්නේ. එතකොට මේ භාණ්ඩාගාර බැඳුම් කර අලෙවි වෙන වෙළඳපොළ අපි කියනවා භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ කියලා. එතකොට මේ භාණ්ඩාගාර බැඳුම් කර මුලින්ම අලෙවි කරොත් අපි කියනවා ප්‍රාථමික වෙළඳපොළ කියලා. ඒක අලෙවි කරපු එකක් නැවත අලෙවි වෙනවා නම් ඒක ද්විතීයික වෙළඳපොළ කියලා හඳුන්වනවා. ඊට පස්සේ සමාගමික බැඳුම් කර වෙළඳපොළ. පෞද්ගලික සමාගම් විසින් මධ්‍යම හා දිගු කාලීන අරමුදල් සපයා ගැනීම සඳහා සමාගමික බැඳුම් කර හුවමාරු වන වෙළඳපොළ සමාගමික බැඳුම් කර වෙළඳපොළ කියලා කියනවා. එතකොට පෞද්ගලික සමාගම් මධ්‍යම හා දිගු කාලීන අරමුදල් සපයා ගැනීම සඳහා සමාගමික බැඳුම් කර හුවමාරු කර ගන්නා වෙළඳපොළ අපි කියනවා සමාගමික බැඳුම් කර වෙළඳපොළ කියලා. එතකොට මේවා MCQ වල අහන්න පුළුවන්, ඒ නිසා පාඩම් කරලා තියාගන්න. ඊට පස්සේ අපි එනවා කොටස් වෙළඳපොළ. අපි දන්නවා කොටස් වෙළඳපොළ කියලා කියන්නේ මහජනයාට කොටස් අලෙවි කිරීම මගින් ව්‍යාපාරික සමාගම් ඒවායේ ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කරගන්නා වෙළඳපොළයි. එතකොට සමාගම් වල කොටස් අලෙවි කරලා සමාගම් වලට අවශ්‍ය කරන්නා වූ ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම සිදු කරනවා මේ කොටස් වෙළඳපොළ තුළ. මෙම ගනුදෙනු කොළඹ කොටස් හුවමාරුව මගින් තමයි සිදුවෙන්නේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළ තුළ ගනුදෙනු සිදුවන මූල්‍ය උපකරණ. ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළේ ගනුදෙනු වන මූල්‍ය උපකරණ මොනවද බලන්න? රජයේ නිකුත් කරන ණය උපකරණ යටතේ බලන්න භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, රජයේ ණය සුරකුම්පත්. ඊට පස්සේ සමාගම් නිකුත් කරන ණය උපකරණ යටතේ වාණිජ පත්‍රිකා, ණයකර, ඒ වගේ දේවල් අපිට දක්වන්න පුළුවන්. විභාගයේදී මතක තියාගන්න සමහර පේපර්ස් වල අහනවා රජයේ නිකුත් කරන ණය උපකරණ මොනවද කියලා. එහෙනම් මොනවද? භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර මැදුම් කර, රජයේ ණය සුරකුම්පත්. ඊට පස්සේ අහන්න පුළුවන් සමාගම් නිකුත් කරන ණය උපකරණ මොනවද? මොනවද එහෙනම්? වාණිජ පත්‍රිකා, ණයකර වගේ දේවල් අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ වාණිජ බැංකුවක් භාවිතා කරන උපකරණ. වාණිජ බැංකුවක් භාවිතා කරන දේවල් බලන්න. තැන්පතු සහතික, වත්කම් පදනම් කරගත් සුරකුම්පත්, කල්බදු හෙවත් කුලීපිට ගැනුම්, ඒක්ෂණ ණය, ව්‍යාපාරික කොටස්. එතකොට වාණිජ බැංකුවක් මේ වගේ දේවල් ඔවුන්ට අරමුදල් සම්පාදනය කරගන්න භාවිතා කරනවා. මේක එකපාරක් ඒ ලෙවල් පේපරේ අහපු ප්‍රශ්නයක්. වාණිජ බැංකුවක් අරමුදල් සම්පාදනය කරගන්නා මාර්ග මොනවාද කියලා. එතකොට අපිට මේ වගේ දේවල් දක්වන්න පුළුවන්. ඊට පස්සේ ණය ශ්‍රේණිගත කිරීම. මොනවද මේ ණය ශ්‍රේණිගත කිරීම කියන්නේ? ණය ශ්‍රේණිගත කිරීම කියලා කියන්නේ යම්කිසි මූල්‍ය ආයතනයක්. ඒ කියන්නේ මූල්‍ය උපකරණ නිකුත් කරන මූල්‍ය ආයතනයක මූල්‍ය ශක්තිය මැන බැලීම සිදු කරනවා. ඒගොල්ල මූල්‍ය උපකරණ නිකුත් කරාම නිකුත් කරන මොහොතේ සිට ඒක නැවත පරිණත වෙලා ගෙවන අවස්ථාව දක්වා අදාළ කටයුතු නිවැරදිව සිදු වෙනවද කියන එක පරීක්ෂා කිරීම මේ ණය ශ්‍රේණිගත කිරීම හරහා සිදු වෙනවා. බලන්න ණය ශ්‍රේණිගත කිරීම යනු ණය හෝ මූල්‍ය උපකරණ හෝ නිකුත් කරන්නාගේ මූල්‍ය ශක්තිය පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීමයි. මෙමගින් නිකුත් කරන්නාට එම නිකුතුව පවත්වාගෙන යාමට ඇති හැකියාව හා පරිණත වන කාලයට ඒ සම්පූර්ණයෙන්ම පියවා
දැමීමට ඇති හැකියාව සොයා බැලීම සිදු කරනවා. මූල්‍ය වෙළඳපොළ සංවර්ධනයේ වීමත් සමග හුවමාරු වන මූල්‍ය උපකරණ සංඛ්‍යාවද වැඩිවීම නිසා ඒවායේ ආයෝජනය කරන ආයෝජකයන්ට එම උපකරණවල ගුණාත්මක තත්ත්වය හඳුනාගෙන ආයෝජන තීරීම් කිරීම සඳහා විධිමත් මඟ පෙන්වීමක් ලෙස ණය ශ්‍රේණිගත කිරීම හඳුන්වා දීලා තියෙනවා. ණය ශ්‍රේණිගත කිරීම ආයතන සඳහා නිදසුන් අපිට දක්වන්න පුළුවන්. මූඩිස් සමාගම, ස්ටෑන්ඩඩ් ආපුවස් සමාගම, ඊට පස්සේ ෆිච් රේටින්ග් සමාගම. ඒ විදිහට අපිට ණය ශ්‍රේණිගත කිරීම ආයතන දක්වන්න පුළුවන්. හරි. එහෙනම් අපි ආර්ථික විද්‍යාවේ 7 වෙනි පාඩමේ 7 වෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු. අපි ඒකෙන් අධ්‍යයනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව.